And now, live at 7. අයිබෝවන් ඔබ මේ එක්ව සිටින්නේ ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. අද ලයිවට් සවන් සමගින් ඔබ හමුවන මම මදුශාන්ද සිල්වා. මම ඉෂාරා සමරසිංහ. අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. මෙරට හත්වන විධායක ජනාධිපති රුවන් වැලිසෑය අභියසදී දියුරුම් දෙයි. සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා ජනතාව විසින් ලබා දී ඇති මෙම ඓතිහාසික ජනවරම ක්‍රියාත්මක කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් මා පිහිටුවනවා. ඉන්දියා අගමැතිගේ ආරාධනය නව ජනපති පිළිගනී. එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා දුරෙන් ඉල්ලා අස්වේ. පාම් පිටිමිල වැඩි කළේ අවසරයකින් තොරව බව පාරිභෝගික අධිකාරිය කියයි. සිය ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් පිහිටුවන බව අභිනව ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුවයි. ගෝටාබය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය අද පෙරාරු 11ට පමණ රුවන්වැලි මහසෑ රදුන් අභියසදී ආරම්භ වුණා. ඒ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන අග්‍රණීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. එමෙන්ම විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සමාජිකයින්ද රුවන්වැලි මහසෑ රදුන් අභියසට මෙලෙස පැමිණියා. රූපසටහන් ලබා ගැනීමට සහය වන ඉතාම කාරුණිකව මතක් කරනවා. ඉලංගේ අරසියල් අමිපුත්ගේ ඉණඟ ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි සෑ රදුන් අභියසට පැමිණියේ ඉන් අනතුරුවයි. ජනාධිපති වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා තේරී පත්වූ බවට නිවේදනය කළේ ජනාධිපති ලේකම් උදේ ආරසෙනවිරත්න මහතා විසින්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරය අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් භාරගනු ලබන බව මෙවින් නිවේදනයකුන් ලැබේ. උදයාර්සෙනවිරත්න ජනාධිපති ලේකම්. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ මෙරට හත්වැනි විධායක ජනාධිපති වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිඥා දුන්නේ ඉන් අනතුරුවයි. ගෝඨාභය රාජපක්ෂ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටවීමට කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටදී ආධාර දීම, අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්ය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. අද මා ඔබ හමුවන්නේ මේ මව්බිමේ විධායක ජනාධිපතිවරයා සේනාධි නායකයා මෙන්ම ඔබේත් ඔබේ දූදරුවන්ගේ ආරක්ෂාවේ වගකීම බාරගන්නා ආරක්ෂක ඇමතිවරයා වශයෙනුයි. මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දන සිටියා. සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණු බව මා දැන සිටියා. මා දමිළ හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නට කියා. එයට ප්‍රතිචාරය නම් මා අපේක්ෂා කළ මට්ටමට තිබුණේ නැහැ. එහෙත් මා ඔබේ නව ජනාධිපතිවරයා වශයෙන් යලිත් ඉල්ලා සිටින්නේ මේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට මා සමග එක්වන ලෙසයි. මගේ දූර කාලය තුළ මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම ඇප කැප වී සිටිනවා. අපේ සාර ධර්ම, පාරම්පරික සිරිත් විරිත් හා අපේකම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.
සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට තම ආගමික හා ජාතික අනන්‍යතාවයන් රැකගෙන ගෞරවාන්විතව ජීවත් වීමට ඇති අයිතිය අපි හැම විටම සුරකින්නවා. මැතිවරණ ව්‍යාපාරය පුරා මට අයෝමයක් ශක්තියක් වූ ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මගේ ගෞරවපූර්වක ස්තුතිය පූජ කරනවා. මම ඔබතුමාට සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ යාන්ත්‍රණයේ නිර්මාණතෘවරයා වන පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටත් විශේෂ ස්තුතියක් මම මේ අවස්ථාවේ පුද කරන්නට කැමති. මහජන නියෝජිතයන්ට හා සමාජිකයන්ට මම ස්තුති කරන්නට කැමති. දැන් අපට තිබෙන්නේ ජාතියක් වශයෙන් එකට එක්වී මේ රට ගොඩනැගීමේ වගකීමයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වන සියලු කරුණු මගේ දූර කාලය තුල ඉටු කිරීමට මම කටයුතු කරනවා. සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය අපි යලිත් ශක්තිමත්ව ගොඩනගනවා. අපි සෑම රටක් සමගම මිත්‍රශීලීව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. අප සමග සම්බන්ධතා පැවැත්වීමේදී අපේ රටේ ඒකීයත්වයට හා ස්වෛරීත්වයට ගරු කරන ලෙස අපි සියලුම රටවලින් ඉල්ලා සිටිනවා. නීතියේ ආධිපත්‍යයට ගරු කරන, සමාජ සාධාරණත්වය සුරකින, දූෂණයෙන් වංචාවෙන් තොර සැබෑ ජනතා සේවයට කැපවුන වෘත්තීමය හා කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක් යළි මේ රටේ ස්ථාපිත කරන්නට මම ඔබට පොරොන්දු වෙනවා. විශාල වැඩ කොටසක් කෙටි කලක් තුල ඉටු කරන්නට තිබෙනවා. උවමනාව තිබෙනවා නම් අපට කරන්නට බැරි දෙයක් නැහැ. ජයග්‍රහණය කළ නොහැකි අභියෝගයක් නැහැ. මා මේ රටේ විධායක ජනාධිපතිවරයායි. රටේ යහපත වෙනුවෙන් මගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මම කිසිවිටක පසුබටවන්නේ නැහැ. සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා ජනතාව විසින් ලබා දී ඇති මෙම ඓතිහාසික ජනවරම ක්‍රියාත්මක කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් මා පිහිටුවනවා. අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද කරමින් මල්වතු මහවිහාර පාර්ශවයේ අනුනාහිමි අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරිහිමි ප්‍රමුඛ මහසංඝ රත්නය සෙත් පිරිත් සජ්ජායනා කළා. මේ අතර දිවුරුම් දීමෙන් අනතුරුව අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබා ගත්තා. හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය අද ප්‍රකාශයට පත් කෙරුණා. එම ධජයේ ප්‍රධාන තේමාව ලෙස උපයෝගී කරගෙන ඇත්තේ පාරිශුද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මලයි. 1978 පෙබ්‍රවාරි 4 වෙනිදා ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති දුරයට පළමු නිල ධජය එළිදක්වා තිබෙනවා. එතැන් සිට පිළිවෙලින් රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජයතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන් ඔවුන්ගේ අභිමතය පරිදි නිල ධජ සකස් කරගෙන තිබුණා. හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අද සිය නිල ජනාධිපති ධජය එළිදැක්වුවා. නිල ධජයේ ප්‍රධාන වර්ණය වන්නේ කුරහන් ධාන්‍යයේ වර්ණය වන තද දුඹුරු පැහැවන අතර එමගින් කෘෂිකාර්මික පදනම මුල් කරගත් ජනමූල පාරම්පරික නායකත්වය සංකේතවත් කර තිබෙනවා. පාරිශුද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල එහි ප්‍රධාන තේමාව වන අතර එමගින් පිළිබිඹුවන්නේ පාලකයා සතු නිර්මල පිවිතුරු පාලනයයි. නෙළුම් මලේ මැද සිට සිවුදිශාවන්ට විහිදෙන පෙතිමගින් කීර්තිය සහ යසස සෑම අතට පැතිරී යන අයුරු නිරූපණය වන අතර නෙළුම් මල වටා ඇති කහපාට රවුමෙන් ප්‍රඥාවද, සුදුපාට රවුමෙන් සත්‍යවාදී බවද නිරූපණය වනවා. සිවුකන ඇති බෝපත් සතරින් බුද්ධාගම සහ ඉන් ජාතියට ලැබී ඇති ආභාෂය නිරූපණය වන අතර වීකරල් හා ඒ අතර පිහිටුවා ඇති කුරහන් මල් සතර සහිත රාමුවේ නිරූපණ කර ඇත්තේ සශ්‍රීකත්වයයි. ධජයේ නාමල් සතරින් ජාත්‍යන්තර සම්බන්ධතා සහ ලොව සිව් දෙසින් පැමිණෙනන්ට දක්වන ආගන්තුක සත්කාරය නිරූපණය වන අතර නාමලේ තැඹිලි පැහැයෙන් දෙමළ ජනතාවද, කොළ පැහැයෙන් මුස්ලිම් ජනතාවද නිරූපණය වනවා. එක සමාන පළලකින් යුත් සුදුපටිය මගින් සියලු අතින් සලසන ආරක්ෂාව නිරූපණය වන අතර එක සමාන පළලකින් යුත් කහපටිය මගින් ජනාධිපති ධජයේ සියලු කොටස් එකට බැඳී පවතින අතර ඒ තුළින් සියලු ජාතීන් අතර එකමුතුව සාමය, අන්‍යෝන්‍ය අවබෝධයත්, කහපාටින් ඒ සෑම තුළ පවත්නා ජීවගුණයත් නිරූපණය කර තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති දුරයේ දිවුරුම් දීම සහ මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය සමරමින් දෙවයින පුරා ප්‍රදේශ රැසක ජනතාව අද උත්සව සංවිධාන කර තිබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ කලේ මොරගස් මුල්ලෙන් සහ ඔය එන්න ගන්නේ
අදත් විදේශ රාජ්‍යයන් නව ජනාධිපතිවරයාට සුබපතුම් පළ කළා. මේ අතර ඉන්දියාවේ සංචාරයකට ඉන්දියා අග්‍රාමාත්‍යවරයා කළ ආරාධනය නව ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දුරකථන ඇමතුමකින් සුබපතත් වෙනවා. එම සංවාදයේ අතරතුරදී නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනය කර තිබුණා. එම ආරාධනය රාජපක්ෂ මහතා සුහදව පිළිගත් බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නව ජනාධිපතිවරයාට සුබපැතුම් පළ කරනවා. යහපාලනය, ආර්ථික වර්ධනය, මානව හිමිකම්වල දියුණුව හා සංහිඳියාව යන කරුණු සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම පණිවිඩයේ සඳහන්. මෙරට පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයද අද සිය ට්විටර් ගිණුමෙන් නව ජනාධිපතිවරයාට සුබපතා තිබුණා. එහි සඳහන් වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සෞභාග්‍ය හා සාමය කරා ගමන් කරනු ඇතැයි පාකිස්තාන රජය අපේක්ෂා කරන බවයි. සමකාමී, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ලක්වාසී ජනතාව දුන් සහය අගය කරන බවත් පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ට්විටර් පණිවිඩයේ සඳහන්. නව ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට චීන රජයද අද සුබපැතුම් එක් කළා. රාජපක්ෂ මහතාට සුබපතමින් ඔවුන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා චීන සම්බන්ධතා තම දෙරටම ඵලදායි වන අයුරින් වර්ධනය කර ගැනීමට, චීනය නව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග අත්වල බැඳ ගැනීමට දැඩි උනන්දුවකින් පසුවන බවයි. චීන රජය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ දෙරට අතර පවතින එක් තීරයක්, එක් මාවතක් යන ව්‍යාපෘති ජාලය තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට චීනය අපේක්ෂාවෙන් සිටින බවයි. හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ 74 වන ජන්මදිනය අදයි. ඒ වෙනුවෙන් ඌ දානමය පුණ්‍ය කර්මයක් අද අලුයම පැවැත්වුණා. හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ 74 වන ජන්මදිනය වෙනුවෙන් කිරි අම්මාවරුන් 110 දෙනෙකු වෙනුවෙන් දානමය පුණ්‍ය කර්මයක් අද අලුයම සිදු කෙරුණා. එනාරහෙන් පිට අභයාරාමයේදී මේ අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සිය උපන්දිනය වෙනුවෙන් එහි සූදානම් කර තිබූ කේක් කැපීමටද එක් වුණා. මේ අඩුව නිතාම තියන්නේ රනිලි කෘසිගේ අගමටත් තියෙනවා. අපි බලාපොරොත්තුන මගේ තන්නේ හොඳම වැඩේ ජනතාවගේ වරමට ඉඩ දෙන එක. නෑ, මේ කැබිනට් එක මේ කැබිනට් එකෙන් භාගයක් දැන් අස් වෙලානේ. දැනට 5 දෙනෙක් අස් වෙලා තියෙනවා. ඉතින් අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ යන්නේ කියලා. ඉතාම සාධාරණ මැතිවරණයක් පැවැත්වුවා. අපි ස්තුතිවන්ත වෙන්න ඕන කොමිසමේ ඉඳලා සියලු දිනාටම, ඒ ආරක්ෂාව සැලපු සියලු දිනාටම, මාධ්‍යට. ඉතින් මේ ජනතාව මත එකට ගරු කරන්න ඕන. ඒ වගේ පේනවා. නමුත් මං හිතන්නේ ඒක ඒ විදිහට විය යුතුයි කියලා. ඔය අපි කියන්නේ මේ පත්තුනේ රටටමනේ ජනාධිපතිවරයා. මේක ජාතියකට, එක ආගමකට, එහෙම නැත්නම් එක පළාතකට සීමා වුණු ජනාධිපතිවරයෙක් නෙවෙයි. ඉතින් ඒ තුමා ඒ විදිහට වැඩ කරයි. අපි බලමු ඉතින් ඒක. පාර්ලිමේන්තු මැතිවරණයක් එන එක නේද හොඳ මේ වෙලාවේ. නෑ, අපිට පුළුවන් තරම් ඉක්මනින් වැඩ පටන් ගන්න ඕනේ. ඒකයි වෙලාද. නමුත් වැඩ පටන් ගන්න බෑ. මේ ආණ්ඩුව මොකද, ආණ්ඩුව දෙකක් නේ. ජනාධිපතිවරයා එක පක්ෂක, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ එක පක්ෂක. ඉතින් මහජන මතයට ගරු කරලා එක පක්ෂයකට මේ අවස්ථාවේ ලබා දුන්නොත් තමයි හොඳ. එතකොට තමයි මේක යන්න පුළුවන් වෙන්නේ. මේ අතර විජේරාමයේ පිහිටි නිල නිවසේ සංවිධානය කර තිබූ ජන්මදින සැමරුම් උත්සවයකටද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. හැත්තෑ හතර වන ජන්මදිනය සමරන හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ අතීතාවර්ජනයක් මේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ගම්මානයේ සහෝදරයන් 6 දෙනෙකු සහ සහෝදරයන් 3 දෙනෙකුගෙන් සමන්විත පවුලේ දෙවැනි පුත්‍රයා ලෙස පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ උපත ලබන්නේ 1945 වසරේ නොවැම්බර් මාස 18 වෙනි දිනයි.
SWRD බණ්ඩාරනායක මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කිරීමට මුල් වූ දිවංගත DA රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වනවා. මහින්ද රාජපක්ෂ මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්. ඉන්පසු ඔහු කොළඹ නාලන්ද විද්‍යාලයේ සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලැබුව අතර උසස් අධ්‍යාපනය හැදෑරුවේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන්. 1967 වසරේදී පියාගේ මරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා මෙලියත්ත මැතිවරණ කොට්ටාසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු භාරගත්තා. ඔහු වයස අවුරුදු 24දී පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසින් තේරී පත්වන්නේ 1970 වසරේදී. පසුව ලංකා නීති විද්‍යාලයේ නීතිය හැදෑරූ ඔහු නීතිඥයෙකු ලෙසින් දිවුරුම් දෙන්නේද 1977 වසරේදී. 1996 වසරේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජේ කම්කරු අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු මහින්ද රාජපක්ෂ මහතා 1997 වසරේ කැබිනට් සංශෝධනයේදී දීවර සහ ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස පත්කෙරුණා. 2002 වසරේ මාර්තු මාසයේදී ඔහු විපක්ෂ නායකවරයා ලෙස පත්වනවා. 2004 වසරේදී පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් බලයට පත්වන එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. ඒ ශ්‍රී ලංකාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසයි. අග්‍රාමාත්‍ය දුරයට අමතරව එම කාලයේදී මහින්ද රාජපක්ෂ මහතා මහාමාර්ග අමාත්‍ය දුරයද හොබවනු ලැබුවා. 2005 නොවැම්බර් පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පස්වැනි විධායක ජනාධිපති ධුරයට පත්වන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 56.3% ප්‍රතිශතයක් ලබා ගනිමින්. ඔහුගේ එම දුරකාලය සුවිශේෂී වන්නේ 30 වසරක් මෙරට පැවති ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය යුද්ධයකින් පරාජය කිරීමට දේශපාලන නායකත්වය ලබා දුන් ලොව එකම ජනාධිපතිවරයා ලෙසයි. අනතුරුව 2010 වසරේ ජනවාරි 26 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා තරඟවදින්නේ සිය දෙවන දුරකාලය සඳහායි. ජනාධිපතිවරණ ඉතිහාසයේ එතෙක් වැඩිම අපේක්ෂකින් සංඛ්‍යාවක් තරඟ කළ එම මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජයගන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 57.88% ප්‍රතිශතයක් ලබා ගනිමින්. එම කාලය තුළදී මහින්ද රාජපක්ෂ මහතා රට සංවර්ධනය කරමින් කළ යුග මෙහෙවර අදටත් මහජනතාවගේ ඉමහත් පැසසුමට ලක්වනවා. ඉන් අනතුරුව 2015 වසරේ සිය තෙවැනි දුරකාලය සඳහා ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතා ඉන් පරාජයට පත් වුණා. ඒ සමග මහින්ද රාජපක්ෂ මහතා මැද මුලන තම නිවසට පිටත්ව ගියද සිව් දිගින් මැද මුලනට ආ ජනතාව ඔහුගේ නිල්ලා සිටියේ නැවත දේශපාලනයට පිවිසෙන ලෙසයි. එය පිළිගෙන යළි දේශපාලනයට එක්වන මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 2015 වසරේ පැවති මහා මැතිවරණය ජයග්‍රහණය කරමින්. අවුරුදු 3 හමාරකට ආසන්න කාලයක් විපක්ෂයේ අසුන් ගනිමින් සිය දේශපාලන භූමිකාව හැසිර වූ මහින්ද රාජපක්ෂ මහතා 2018 වසරේ ඔක්තෝබර් මාස 26 වෙනි දින නැවතත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුවයි. එහිදී දින 51ක කාලයක් දෙවන වරටත් රාජපක්ෂ මහතා අභියෝග රැසක් මැද්දේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළා. මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී මංසලකුණක් වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය තුලින් ගොඩනැගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. ඒ අනුව 2018 වසරේ පෙබරවාරි මාස පැවති පළාත් පාලන මැතිවරණයේද සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමිවනවා. අනතුරුව පසුගිය අගෝස්තු මාස 11 වෙනිදා එම පක්ෂයේ නායකත්වය බහර ගනිමින් එම පක්ෂයෙන් ජනාධිපතිවරයෙකු බිහි කිරීම දක්වා ගමන් කිරීමට හැකි වූයේ පරිණත නායකයෙකුගේ හැකියාවන් පිළිබිඹු කරමින්. දෙවරක් ජනාධිපති ධුරයෙන්ද දෙවරක් අග්‍රාමාත්‍ය ධුරයෙන්ද මේ අසහාය නායකයා පිදුම් ලබන්නේ දශක 5කට ආසන්න කාලයක් පොදු ජන හදවත් තුළ ඔහු ආදරණීයම දේශපාලනඥයා වූ බැවිනි. 30 වසරක LTT ත්‍රස්තවාදයෙන් මාතෘභූමිය මුදාගෙන සංවර්ධනය කරමින් ශ්‍රී ලාංකීය දේශපාලන කරලියේ නොමැකෙන මතක සටහන් තැබූ අභීත ජනනායකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. ආදරණීය මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු. එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම රැස්වීම අද පස්වරුවේ පැවැත්වුණා. මේ අතර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දුන් සියලු දෙනාට එක්සත් ජාතික පෙරමුණේ ස්තුතිය පළ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයෙන් සඳහන් වන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට කිසිදු ආකාරයකට දේශපාලන බලපෑමකින් තොරව නිදහස් අසාධාරණව කටයුතු කිරීමට හැකි පරිසරය තම රජය නිර්මාණය කර ඇති බවයි. එබැවින් ජනාධිපතිවරණය ඉතා සාමකාමීව සහ සාධාරණව පැවැත්වීමටත් ඡන්දදායකයින්ට බියෙන් සැකෙන් තොරව ඡන්ද පොළවෙත ගොස් තම අභිමතය පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වූ බවද එම නිවේදනයෙහි සඳහන්. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට ඒ අවසන් වනතුරු කැපවීමෙන් රාජ්‍ය සේවකයින්ටත් පොලිසිය
ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් සියලු පාර්ශවයන්ටත් සාමය ආරක්ෂා කළ සියලු ජනතාවටත් අග්‍රාමාත්‍යවරයා කෘතඥතාවය පළ කරනවා. මේ අතර අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව ඊට සහභාගී වූ එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. බදාදා රාජපක්ෂ ආණ්ඩුවේ පිරිස සමග සාකච්ඡා කරන්න තීන්දු අරගත්තා. අපි රජය බාර දෙය යුතුයි. නායකත්වය පමණක් නෙමේ පක්ෂයේ සියලු තනතුරු ප්‍රතිසංවිධානය විය යුතුයි. බදාදා පවත්වන පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවේදී ගන්න ලබන තීන්දුව අනුව ආණ්ඩුව පවත්වාගෙන යාම පිළිබඳව තීන්දු කරනවා. පක්ෂ නායකත්වයේ පිළිබඳව අපි විපක්ෂිකිලි ඉඳ ගන්නවාද කියන එක මේ සියලු දේ පිළිබඳව මේ බදාදා සාකච්ඡාවෙන් පස්සේ තමයි අපි තීරණය කරන්නේ. අපි මැතිවරණ යන්න කැමැති. ඕන වෙලාවක මැතිවරණ යන්න සූදානම්. සියලු අංශවල ප්‍රතිසංවිධානයක් කළ යුතුයි කියන ඒ යෝජනාවකුත් ආවා. ඒක නැවත ශක්තිමත් කරලා එක්සත් ජාතික පක්ෂය අපි ස්වර්ණ යුගයක් කරා මේක බිහි කරන්න ඕනේ කියන අදහස තමයි ඉදිරිපත් වුණේ. ඉතින් පක්ෂයේ වෙනස්කම් ඉදිරියේදී සිදුවේ. පහම ජනමතයට අපි ගරු කරමින් පාර්ලිමේන්තුවේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව කැඳවලා වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය රජයට ලබා දී තිබෙනවා. ජනමතයට හිස නමමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දෙනවා. ජනතා පරමාධිපත්‍යය සංකේතවත් කරමින් අලුතෙන් තෝරා පත් කරගෙන ලැබූ ගරු ගෝඨාභය රාජපක්ෂ නව ජනාධිපතිතුමන්ට අපි අපේ ආශිර්වාදය පළ කරනවා. වත්මන් රජයේ ඇමතිවරුන් විශාල පිරිසක් සිය දුරවලින් ඉල්ලා අස්වීම ඒ ඉතාමත් වැදගත් පියවරක් හැටියට අපි අගය කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ඒ පූර්වාදර්ශය ගත යුතුයි කියන බවයි අපේ හැඟීම. එසේ නොවුනොත් දේශපාලන වශයෙන් අර්බුදයක්, දේශපාලන අවුලක් අපට නැවතත් දකින්නට ලැබෙයි. එකඟතාවකට එන්න දැන් අපහසුතාවක් නැහැ. තවත් මාස 3ක් බලාගෙන ඉඳීම අවශ්‍ය කාරණාවක් නෙවෙයි. මන්ත්‍රීවරුන්ගේ ඒකමතිකත්වය ලබාගෙන වහාම පාර්ලිමේන්තුව විසිරුවා හැර නව ව්‍යවස්ථාදායක සභාවක් පත්කර ගැනීම රටට ආදරය කරන හැම දෙනාගේම වගකීමක් හැටියටයි අපට පේන්නේ. මේ රට සිංහල රටක්, මේ රට බෞද්ධ රටක් කියන ආකල්පයට එරෙහිව ක්‍රියා කිරීමට ජනතාව ඉඩ නොදෙන තත්ත්වයට සත්‍ය වශයෙන්ම මේ රටේ සිංහල බෞද්ධ ජනතාව දැනුවත් වෙලා ඉඳීම සතුටට කාරණාවක්. එක්සත් ජාතික පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණටත් මින් ඉදිරියට ජීවත් වීම අවශ්‍ය නම් සිංහල බෞද්ධ ආකල්පය අනුමෝදන් විය යුතුව තිබෙනවයි කියන බව සිහිපත් කරනවා. ජාතිවාදය, ආගම්වාදය උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක වන ආකාරයත් ඉතාමත් පැහැදිලි. එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂිම් මහතා පක්ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ තිබෙනවා. මේ අතර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අසු හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ සියලු දෙනා රටේ ජනමතයට ගරු කරමින් ක්‍රියා කළ යුතු බවයි. ලංකාව ඊයේ පෙරේද ජනමතයක් දුන්නා. ඒ ජනමතයට ගරු කිරීම අපේ යුතුකමක් වෙන්න ඕනේ. අපිට ජනමතයක් ආපු වෙලාවේ අපි ඒ ජනමතයට කටයුතු කරන්න ඕනේ. ආයෙත් වෙන ආණ්ඩුවක් ආයෙත් එන්නත් පුළුවන්. ඒක විශ්වාස කරනවා රට අලුත් දිශාවකට යන්න පටන් ගන්නට ඕනේ. අපි අපේක්ෂක සහිත ප්‍රේමදාස මහත්තයා ආණ්ඩුවේ තියෙන ප්‍රශ්න එතුමා අපේක්ෂකයා එතුමාගේ පිටින් යන්නට සිදු වුණා. නමුත් මම ඊයේ රාත්‍රියේ එතුමාට කතා කරා. මම කෝ අපි පටන් ගමු හෙට උදේ ඉඳන් ආයේ ගමින් ගම තනියෙන් වාහනයක අපි ගිහින් අපේ දේශපාලන කටයුතු අපි ආයෙත් ආරම්භ කරමු කියලා මම කවදාවත් එක්සත් ජාතික පක්ෂය දාලා නැහැ. මම පක්ෂ මාරු කරන එකට විරුද්ධයි. අපි ආණ්ඩුවක් ඇයට පැරදුනේ. ඒ නිසා අපිට දැන් වැරදි හදාගන්න විශාල අවස්ථාවක් තියෙනවා. කොට අපි රාජපක්ෂ මහත්තයාට එකකට ස්තුතිවන්ත වෙනවා. ෆොටෝ එල්ලන්න එපයි කියුවේ. ඒක මම හොඳ දෙයක්. එහෙම තමයි රට පටන් ගන්න ඕනේ. මේ අතර එක්සත් ජාතික පෙරමුණේ නව දෙනෙකු මේ වන විට සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා සිටි තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ අතර පක්ෂ සභාපති ධුරය දැරූ කබීර් හෂිම් මහතාද එම ධුරයෙන් සහ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා සිටීමට තීරණය කළා. මීට අමතරව මලික් සමරවික්‍රම, හරින් ප්‍රනාන්දු, මංගල සමරවීර, පාටලි චම්පික රණවක, රුවන් විජේවර්ධන, අජිත් පි පෙරේරා, කරු පරණවිතාන සහ අශෝක් අබේසිංහ යන මහත්වරුන්ද ඔවුන් දැරූ අමාත්‍ය ධුරවලින් මේ වන විට ඉවත් වී තිබෙනවා. අද දිනය තුළ කොළඹ කොටස් වෙළඳපොළ පැහැදිලි වර්ධනයක් වාර්තා කර තිබෙනවා. එය මේ වසර තුළදී වාර්තා වූ සියලු කොටස් මිල දර්ශකවල ඉහළම අගයයි. කොළඹ කොටස් වෙළඳපොළ අද දිනේ අවසාන වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එය සටහන් වූයේ ඒකක 6129.56ක් ලෙසයි. මෙය පසුගිය සිකුරාදාට සාපේක්ෂව 1.77 ඉහළ යාමක්.
අද දිනය තුළ රුපියල් බිලියන 2.41ක දැවැන්ත පිරිවැටුපක් වාර්තා වී තිබීම කැපී පෙනෙනවා. අද කොටස් මිලියන 116.45ක් හුවමාරු වී තිබෙන අතර දිනය තුළ සිදු වූ සමස්ත ගනුදෙනු සංඛ්‍යාව 18569ක්. ජනාධිපතිවරණයේදී බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබුණු බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිදුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අපි යම් ප්‍රතිඵලයක් අපේක්ෂා කරා. අපි අපේක්ෂා කරලද ප්‍රතිඵලය නොමැති බව තමයි ගැඹි තිබෙන්නේ. මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි නොසැලී සටන් කරන බව ප්‍රකාශ කර සිටිනවා. මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මෙම මැතිවරණ ව්‍යාපාරය සාර්ථක විදිහට ගෙන යාම සඳහා මැදිහත් වෙන ලද ඒ සියලු කණ්ඩායම් වලට. සෑම ඡන්දයකම වටිනාකම අපි ආරක්ෂා කරන බවට සහතිකයක් දෙනවා. සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ ජාතික සමගිය වෙනුවෙන් අපි අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ හරි අපි පෙනිහිරිනවා. ඒ අපි වෙනස් කරගන්න කිසිසේත්ම සූදානම් නැහැ. ආගම අන්තවාදී අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත් කරගන්න අපි සූදානම් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී විවස් අකුලවමින් යම් රාජාභිෂේකයක් දක්වා ඔසවා තබන දේශපාලනයකට අපි නිරතවන්නේ නැහැ. මෙවරත් ජනතාවගේ ඇත්ත කැමැත්ත සාධාරණ ලෙස පිළිඹිමේ ඉඩ දුන්නේ නැහැ. පෞද්ගලික නාලිකා කීපයක් හා රාජ්‍ය නාලිකා. වර්ධනයන් මගේ ජයග්‍රහණයක් ලෙස හෝ පසුබෑම් මගේ පරාජයක් ලෙස හෝ නෙවෙයි අපි තේරුම් ගන්න අපේ දේශපාලන ව්‍යාපාරය. අපි පසුපුරක් කරන ඒ පැවරුණු වගකීම පිටු කරා නැද්ද කියලා. අපි දේශපාලනය මනින්නේ ඒ වාසි වෙන්නේ කාටද අවාසි වෙන්නේ කාටද කියන සාධක කියලා. සමහර අය එහෙමයි. එතක් කවුරු හරි ව්‍යවස්ථාවට දේවල් කටයුතු කරනවා අපි මේ කාර්ය කරනවා. ඒක වාසි වෙන ගෝඨාභයටද ඒක වාසි වෙන එළියේ ඉන්න කෙනෙකුටද අපි බලන්නේ නැහැ. ජනාධිපතිවරයා ජාතික ජනබලවේගයේ වෙනම ඉල්ලීම. ඔවුන්ට ඡන්දේ ප්‍රකාශයට පත් කිරීම ගෝඨාභයට ඡන්දේ දීම හා සමානයි කියලා. එහෙනම් ජනාධිපතිවරණ අපේ තීරණ අර්ථකථනය කරන්න උත්සාහ කරන ගෝඨාභයට වාසි වුණා කියලා. එදා තීරණ අපිට අර්ථකථනය කරන්න උත්සාහ කරනවා රනිල්ට හිත කරුණායි කියලා. අපි දේශපාලන කරන මේ භූමිය අපි ගන්න හැම තීරණයක්ම තවත් දේශපාලන කඳුරකට ඍජුව හෝ වක්‍රව බලපෑම් ඇති කරනවා. ප්‍රතිශක්ති කරන පද්ධතිය සහ මානසික ක්‍රියා නිසි පරිදි පවත්වාගෙන යාමට දායක වන කැල්සියම්, විටමින් C සහ යකඩ අඩංගු මයිලෝ සමගින් පෝෂණයෙන් ඉදිරියට. මාමේ, ලාෝචි පැකට් එක. ළමයෝ, දුවේ, දුවේ. සල්ලි. ඇයි මාමේ, මම දුන්නේ නැද්ද? නෑ, ඉතුරු සල්ලි. ලාෝචි දැන් ගණන් අඩු කරලා. ලෙන්ගතුකම වැඩි කරගන්න ලාෝචි රුපියල් 50ට අඩු කළා. මාමේ, එන්න. අපි තේ එකක් බොමු. රුවන්පුරේ විශ්වාසනීය නාමය පින්වත් ජේම්ස් පෙල්මඩුල්ල. ආර්යකිරි දඹදිව වන්දනා. ආර්යකිරි පැකට්ටුවේ මුද්‍රිත මෙම ලාංඡනය ඔබේ දෙමව්පියන්ගේ නම් හා දුරකථන අංකය සමග එවන්න. තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. අපට අපේ ජීවිතය තිරියෙන් ජය ගන්නට වාසනායලිය ගෙන දෙන CMC වාසනා ණය යෝජනා ක්‍රමය 5526 526 අමතන්න. කොමර්ෂල් ලීසින් වෙතින් විතරමයි. මම උදව් කරන්නද? පොරපෝ තාතා, පොරපෝ. ඒ කිව්වේ පොරපෝ කිව්වේ වොෂින් මැෂින් සඳහාම එන නව සර්ෆ් එක්සෙල් මැටික් ලික්විඩ්. ඉතින් පොරපෝ. ඒ මැෂින් එකේ හොඳට දේවෙන නිසා සේදුම් කුඩු මෙන් රැඳෙන්නේ. තද පැල්ලම් නැත්තටම නැති කරනවා. පොරපෝ. මිල්ක් මේඩ් වෙතින් රස රහස් වට්ටෝරු පොතක් සෑම ග්‍රෑම් 510 ටින් එකක් සමගම නොමිලේ. ඉක්මන් කරන්න. පොත් තුනම එකතු කරගන්න. From Nestle. Action. භාජන සෝදන බාරයකට වඩා දෙගුණයක් වැඩියෙන් භාජන සෝදන විම් ලික්විඩ්. මං හිතන්නේ. චැලෙන්ජ් කරලා බලමුද? මේක යූස් කරන හරි විදිය මං දන්න නිසා ඕන චැලෙන්ජ් එකක් බාර ගන්නවා. දෙගුණයක සේදුම් බලයක් ඇති විම් ලික්විඩ් හෙන්දක් වතුර භාජනයක දිය කරලා මේ ස්පොන්ජ් එක පොඟවලා ගත්තනම් බාරයකට වඩා දෙගුණයක් භාජන සෝදන්න පුළුවන්. දැන් කවුද දිනු? විම් ලික්විඩ් නිසා අපි හැමෝම දිනු. බාරයකට වඩා දෙගුණයක් සෝදයි. Sunlight Rose perfume lock සමගින් එන නව Sunlight Rose within දැන් දෙකක කල් පවතින සුවඳක්. ඔබ නැවතත් Flyvent 7 සමගින්. තිරිංගු පිටි මිලගනන් පසුගිය 16 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.
කෙසේවිතා තිරංගුපිටි මිලගනන් ඉහළ දැමීම නීති විරෝධී බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළා. පාන්නතුළු බේකර නිෂ්පාදන සඳහා යොදා ගන්නා තිරංගුපිටි සැලකෙන්නේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් ලෙසයි. මේ අනුව එහි මිලකණන් කිසිදු සමාගමකට හෝ ආයතනයකට තම අභිමතය පරිදි ඉහළ පහළ දැමීමේ හැකියාවක් නැහැ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් MSM ෆවුස මහතා ප්‍රකාශ කළේ මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් එම සමාගම්වලට පවතින්නේ නම් ඒ සඳහා තම අධිකාරී අවසර ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි. කෙසේ වෙතත් තිරංගුපිටි මෙරටට ආනයනය කරන සෙරන්ඩි ෆ්ලා මිල් සමාගම පසුගේ 16 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පිටි කිලෝක මිල රුපියල් 8කින් ඉහළ දැමුවා. ඒ සම්බන්ධයෙන් අපගල විමසීමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ මිල ඉහළ දැමීමට කිසිදු අවසරයක් එම සමාගමට ලබා දී නොමැති බවයි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සෙරන්ඩි ෆ්ලා මිල් සමාගම සඳහන් කළේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ඇතිකරගත් කිවිසුමකට අනුව මිල පාලනයක් සඳහා නීත්‍යානුකූල බැඳීමක් තම සමාගමට නොමැති බවයි. එසේ තිබියදීත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත මෙතෙක් අනුගමනය කළ බවද එම නිවේදනයේ සඳහන්. එම සමාගම පැවසුවේ 2018 වසරේ නොවැම්බර් මාසයේ සිට තම සමාගම මිල වැඩි කිරීමේ අයදුම්පත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඉදිරිපත් කළත් එම අධිකාරිය එම ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි. මේ අනුව ඩොලරය අගය ඉහළ යාම වැනි පාලනය කළ නොහැකි බාහිර සාධක හේතුවෙන් තිරිඟු පිට මිල ගණන් ඉහළ දැමීමට පියවරගත් බවද සෙරන්ඩි ෆ්ලා මිල් සමාගම ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අපගල විමසීමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ එම අධිකාරී අනුමැතියකින් තොරව මිල වැඩි කිරීමක් කර ඇතනම් එම සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. පාරිභෝගික අධිකාරිය පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව මිල වැඩි කිරීමක් කරන්න බෑ. එහෙම කරොත් ඒක නීති විරෝධී. ඒ අනුව යම් සමාගමක් හෝ වෙනඳුන් තිරිඟු පිටි මිල ඉහළ දමනවා තිබෙනවා නම් ඒක නීති විරෝධී. ඒ නිසා පාරිභෝගික අධිකාරිය අපි උපදෙස් දීලා තියෙනවා අපේ දිස්ත්‍රික්ක විසහාමින් නිලධාරීන්ට එසේ වැඩි මිලට විකුණන යම් පුද්ගලයන් ඉන්නවා නම් ඔවුන් වටලා කනත ප්‍රකාරව නීති අනුකූල පියවර ගන්නයි කියලා. ඉතින් ඉල්ලීමක් කරලත් නැහැ, අපි අනුමැතිය දීලත් නැහැ. ඇසුරුම් මිල හැර තිරිඟු පිටි කිලෝවක් රුපියල් 87ක උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම තහනම් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළා. එහෙත් බේකර නිෂ්පාදකින් පැවසුවේ මේ වන විට තිරිඟු පිටි කිලෝවක් රුපියල් 98ක පමණ මිලකට අලෙවි වන බවයි. වහාම කළ යුත්තේ මේ රටේ ආහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් මෙරටේ හැදීම. මේ රටේ ජාතික ප්‍රතිපත්ති නැති සතා මේ දේවල් සිදුවෙන්නේ. මිල පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මෙරටේ හැදීම. කවුරුත් මේක සැලසුම් ලබා දුන්නේ නැහැ. අපි ඉල්ලා සිටින වර්තමාන පාලකයන් වහාම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා කරුණා කළා ජනාධිපති කාර්යසාධක බලගා පිටලා මේ පිළිබඳ සොයා බලලා ජාතික සැලසුමක් හදන්න. පිටි සමාගම් වල පුළුවන් නම් මිල වැඩි කරන්න රජයක් හිතේ පුළුවන් වෙනවද ඒව පාලනය කරන්න. පිටිමිල ගණන් ඉහළ යාමත් සමග පාන්නතුළු බේකර නිෂ්පාදකින්ද ගැටලුවකට මුහුණ දී සිටිනවා. මිල වැඩි කිරීම ජනතාවට කරන ලොකු අසාධාරණයක්. ඒක අසාධාරණ වැඩක් නේ. මිල පාලනයක් කරොත් හොඳයි කියලා මම හිතන්නේ. අපි දැනට ඔබෙන් සමු ගන්නවා. මම ඉෂාරා සමරසිංහ. මම මදුෂාන්ද සිල්වා. සුබ රාත්‍රියක්.